දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටත් මේ ආණ්ඩුවටත් මේ රටේ ප්‍රශ්න දැනෙන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ. ඒ අය සියල්ලම කියන්නේ මේ හැමදාම රැස්වීම කරලා හෙට ඉඳන් ඔක්කොම ප්‍රශ්න ටික ඉවරයි කියලා. නමුත් හැමදාම ඒක අර බාලගිරි දෝෂය වගේ අද නෙමෙයි හෙට. කවදාකවත් මේ රටේ ප්‍රශ්න ඉවර වෙන තත්ත්වයක් නෙමෙයි. ඔබ බලන්න මෙතන ගියාම මෙතන පෙට්‍රල් ෂෙඩ් එකේ තියෙන පෝලිම්. අර පැත්තේ ගියාම පැත්තේ ඒ පෙට්‍රල් ෂෙඩ් එකේ තියෙන පෝලිම්. අද විදුලිය නැහැ. දවල්ට විදුලිය නැහැ, රැට විදුලිය නැහැ. මේ මුළු රටම නතර වෙලා. අද පෙට්‍රල් ටික නැහැ, ඩීසල් ටික නැහැ. පැය 4 5 අද මිනිස්සු බුදිය ගන්නෙ පෙට්‍රල් ෂෙඩ් වල. අද ගෙවල් වල නෙමෙයි මේ රටේ ජනතාව බුදිය ගන්න. ඒ වගේ තත්වයකට අද උදා කරලා තියෙන්නේ. හැබැයි ඇමතිවරුන්ගෙන් ඇහුවාම කිසිම ප්‍රශ්නයක් නැහැ. මොනවද තියෙන ප්‍රශ්න කියලා අහනවා. ඒකින්ද අද මේ ආණ්ඩුවට විරුද්ධව තමයි මේ පූගොඩ නගරයේදී අපි ඔක්කොම එකතු වෙලා මේ ආණ්ඩුවට බල කරන්නේ. මේ තියෙන ප්‍රශ්න විසඳන්න කටයුතු කරන්න. මේ හරියට මේ ආණ්ඩුව බලන් ඉන්නේ මේ රටේ තියෙන ප්‍රශ්න නෙමෙයි වෙන රටක ආණ්ඩුවක් අපේ රට දිහා බලන් ඉන්න විදියට තමයි බලාගෙන ඉන්නේ. ඒකින්ද මේ අයව අපි අවදි කරන්න අපි මේ කෑ ගහන්නේ, අපි මේ පාරට ඇවිල්ලා තියෙන්නේ. කරුණා කළා මේ දැවෙන ප්‍රශ්න වලට සාධාරණ විසඳුම් ලබා දෙන්න. මේ ප්‍රශ්න විසඳන්නේ නැත්නම් මේ අයට මේ ප්‍රශ්න විසඳගන්න බැරි නම් පුළුවන් එක්කෙනෙක්ට ආණ්ඩුවක් කරන්න, මේ ආණ්ඩුව අයින් වෙන්න ඉල්ලාස් වෙන්න. මේ ජනාධිපතිවරයා ෆේල්, මේ අගමැතිවරයා ෆේල්, මේ කැබිනට් මණ්ඩලය ෆේල්, මේ ආණ්ඩුව ෆේල්. කරුණා කරලා අපි මේ ආණ්ඩුවට ඉල්ලීමක් කරනවා. කරුණා කරලා රට වෙනුවෙන් මේ ගතියුතු තීන්දුව ගන්න. මේ අහන්නකෝ, බලන්නකෝ, මේ අද කිරිපිරි ටික නැහැ, සිමෙන්ති කොට්ට දෙකක් ගන්න නැහැ, පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ, භූමි තෙල් නැහැ, ඈ ලයිට් කපනවා පැය 7 හමාරක්. ඔය පැය 7 හමාරක් කිව්වට දවසම ලයිට් නැහැ, දවසම ලයිට් නැහැ. 7 හමාර කියන කතා බොරු. අද දවසම ලයිට් නැහැ. හැබැයි මේ අයට සල්ලි තියෙනවා පාරවල් කාපට් කරන්න. මේ අයට සල්ලි තියෙනවා හයිවේ හදන්න. එතකොට ඔය හදන පාරවල් වල වාහන තෙල් නැතුව තල්ලු කරගෙන යන්න කියන්නේ.